පුතුරින් පරාගණය සිදු කරන්න නම් අපිට පරාග තියෙන්න ඕනේ. පරාග ගන්න නම් අපි මම කලින් කිව්වා වගේ හැන්දෑවේ 3න් පස්සේ මේ අවස්ථාවටම මෝරන ලද මලක් අපි කඩලා ඒ ඇතුලේට ගෙනල්ලා වියලෙන්න නොතියන්න ඕනේ. ඒ කියන්නේ ආදතාවේ වැඩි තැනක තියලා තියන්න ඕනේ. පරාග ලබා ගැනීම සඳහා මලක් නෙලා ගැනීමේදී අතුවග ඇති මලක් තෝරා ගැනීමෙන් වගාවේ ඵලදායීතාවයට බලපෑමක් සිදු නොවේ. මේ තියෙන්නේ ඒ වගේ කලින් දවසේ හැන්දෑවේ 3න් පස්සේ නෙලාගත්ත මල පහවදා උදේ වෙනකොට මේ පරාග හැලිලා තියෙනවා ඔබට දකින්න පුළුවන්. එසේ නෙලාගත් මලක ඇති පරාග වලින් මල් 4ක් 5ක් පරාගණය කිරීමේ හැකියාව පවතිනවා. මේකේ තියෙනවා ඔබට දකින්න පුළුවන් කහපාට කුඩු වගේ. ඒ ටික තමයි පරාග. මේ ඊළඟට මේ දුඹුරු පාට කෑලි කෑලි වගේ තියෙනවා පරාග දානි. ඒකට අපිට වැදගත් වෙන්නේ මේ කහපාට කුඩු වගේ පේන දේවල් දේ ටික තමයි අපිට වැදගත් වෙන්නේ පරාග හැටියට. අපිට මේ වගේ පින්සලක් පාවිච්චි කරන්න පුළුවන්. පින්සලක් පාවිච්චි කරලා පරාග වලට මෙහෙම උබලා ගත්තාම මේ පින්සලේ ඇලෙනව කහපාට කුඩු. මේ තමයි මලේ ගැහෙන කොටස, එහෙම නැත්නම් ජායාංගයේ කොටස. මෙතන තමයි අපි පරාග තවරන්න ඕනේ.